நாயகம் ஸ்ரீலங்கா மகன் பட்டாங்கமு. කාලයක් තියෙන්නේ මැතිවරණ කටයුතු වලට අපි අතර කතා කරගන්න ප්‍රමාණය අඩු කරලා අපි මහජනතාව එක්ක කතා කරලා වැඩිපුර කාලයක් ඒ සිළු දෙනා ඒ සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා ගන්න කටයුතු කරන කාලෙකේ ඇයි අපි ඒක එහෙම කරන්නේ මම හිතන්නේ ඔබ සිළු දෙනා දන්නවා නමුත් මම කෙටියෙන් කියන්නම් එතුමා අවුරුදු දෙකකට කලින් බාරගත්තේ වැටිච්ච රටක් ඒ වෙලාවේ එතුමාට නෙවෙයි වගකීම තිබ්බේ. ඒ වගකීම පැවරෙන්නේ රජයට තමන්ගේ කාර්යීමු කරන්න බැරුව වගකීම අතාරිනකොට ඒ වගකීම පැවරෙන්නේ විපක්ෂයට. විපක්ෂයක මගහැරියා. ජනතාව අමාරුවේ වැටලා තිබ්බ වෙලාවට. බඩු බිලිහිල ගිහිල්ලා, තෙල් නෑ, ගෑස් නෑ, බෙහෙත් හිඟයක් දෙනවා. මුත් විපක්ෂයක බාරගත්තේ නැහැ. මගහැරියා. පක්ෂ නායකතුමාගේ උපදේශකවරු කිව්වා මේක කිසිසේත් ගොඩදාන්න බැරි රටක් මේක කාටවත් කරන්න අමාරුයි ඒක බාරගත්තේ නැහැ ඊට පස්සේ එහෙමනම් හරිනම් වගකීම් එන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟට ඉන්න විපක්ෂ කාර්යාලයට ඒ අයත් මගහැරියා
ඒ හැමෝම මගහැරපු හින්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි මන්ත්‍රීවරයෙක් එතුමාගෙන් එවකට හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමසුවා මේක බාර ගන්නවා කියලා. එතුමා බාර ගත්ත බය නැතුව බාර ගත්තා. තවර අත්දැකීම් තියෙනවා, තවර සම්බන්ධතා තියෙනවා. ඒක බාර අරගෙන තාම කෙටි කාලයක් තුළ නීතිය සාමය ස්ථාපිත කරා, පාරේ තිබේ අරාජිත තත්ත්වය නැති කරා. ඉන් පසු තව ටික දවසක් යද්දී ගෑස් පෝලිම ඉවර කරා, තව ටික දවසක් යද්දී තෙල් පෝලිම ඉවර කරා, තව ටිකක් කල් ගියා බේත් හැඟිය අඩු කරන්න, තව ටිකක් කල් ගියා ආර්ථිකය ස්ථාවර කරන්න. නමුත් 76ක තිබ්බ උද්දමනය දැන් 102ට අඩු කළා. ඩොලරේ රුපියල් 380ට කියලා තිබේ, හැමතවත් හොයාගන්න බැරුව තිබ්බා. ඒක දැන් ආයෙත් 300ට වඩා අඩු කළේ. ඒක මොකද වෙන්නේ? හැමුණාම රුපියල ශක්තිමත් වුණාම අපේ ජීවන වියදම අඩු වෙනවා, භාණ්ඩවල මිල අඩු වෙනවා, අපේ ජනතාවට විශාල සහනයක් එනවා. අද 34ට කියලා තිබ්බ බැංකු පොලි ආයෙත් 112ට ඇවිල්ලා. පොලි අඩු වෙනකොට මොකද වෙන්නේ? එක පැත්තකින් තැන්පත් කරුවන්ට හානියක් වෙනවා තමයි, නමුත් වැඩිපුරම වෙන්නේ ණය ගන්න ප්‍රමාණය, ණය ගන්න පහසු වෙනවා. ණයක් අරගෙන ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයෙන් ලාභ ලබන තත්ත්වයක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ලංකාවේ ආර්ථිකයට හයියක් එනවා, ව්‍යාපාරිකයෝ වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා, සේවකම ඒ අය තව තවත් ව්‍යාප්ත කරදී, ඒ අයගේ ව්‍යාපාර සේවකයෝ වැඩි වෙනවා, එතකොට ජොබ් වැඩි වෙනවා. ඉතින් මේ රටාව ඇති වෙනවා. මේක ලොකුම සමාගම ඉඳන් කුඩාම ව්‍යාපාරය දක්වා බලපානවා. අද එතෙන්ට රට ගෙනල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප කිවිසුම් ගත වුණා. ඒ තත්ත්වයට ගන්න අරමුදල සමග මුල් කිවිසුම් ගත වෙලා අපි අවුරුදු 3ක කිවිසුම ඉන්නවා. ඒ කිවිසුම අපේ මේ ස්ථාවර වීමට විශාල ශක්තියක් වෙලා තියෙනවා. එකින් ලැබිච්ච මුදල් ප්‍රමාණය නෙවෙයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ කිවිසුමට ඇතුල් වුණාම ලෝකයේම ලංකාව ගැන ඇති කරගත්තු විශ්වාසය වැටිලා තිබ්බ විශ්වාසය නැවත ගොඩ නැගෙනවා. දැන් හැමෝම සංචාරකයාගේ ඉඳන් ආයෝජකයා දක්වා මේ විශ්වාසය ගොඩ නැගිලා ආයිත් ලංකාව දිහා බලනවා. එනවා සංචාරක ප්‍රමාණය වැඩි වෙලා මේ වර්ෂය අවසන් වෙනකොට 125ක් දක්වා වැඩි වෙනවා. එතනින් නවතින එක නෙවෙයි අපි කරන්නේ. මොකද දැන් ස්ථාවර වුණා, ඒ තාම ජීවත් වෙන්න අමාරුයි. ඒ වැඩි වෙච්ච ජීවන බර තාම අඩු වෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි ජීවන බර අඩු කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් ආදායම වැඩි කරගන්න ඕනේ. ආදායම වැඩි කරගන්න පුළුවන් ආර්ථිකය තවත් ශක්තිමත් කළ වේගයෙන් වර්ධනය කළා. සංචාරකය වැඩිපුර ප්‍රමාණයක් ආවම රටට ආදායම් එනවා. නිෂ්පාදන ආර්ථිකයේ අපි ගොඩ නැගුවම රටට ආදායම් එනවා. අපේ තියෙන පුනර්ජනනීය බලශක්තියේ අතිරික්තය අපිට අවශ්‍ය ප්‍රමාණය පාවිච්චි කළ අපේ විදුලි බිල තවත් අඩු කළා, අතිරික්තය අපනයනය කරාම අපේ ආදායම් වැඩි වෙනවා. අපි වෙන රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා, නිදහස් වෙලද ගිවිසුම්. ඒකින් අපේ නිෂ්පාදන ආර්ථිකයට හයියක් එනවා. මේ වගේ අපි මේ ආර්ථිකය ගොඩනගෙන වැඩි පිළිවෙල අපේ ජනාධිපතිතුමා දැන් ඉදිරියට ගෙනියන්න පටන් ගන්නවා. ඒකට අවශ්‍ය නීති ටික ගෙනල්ලා විශේෂයෙන් ආර්ථික පරිවර්තන පනත, ශක්තිමත් පනත. ජේ.ආර්. ජයවර්ධන මහත්මයතුමා 77 හෝ 78 ගෙනවා මහ කොළඹ ආර්ථික කොමිසම් සභාව. ඒක ගෙනල්ලා තමයි එදා කඩා වැටලා තිබ්බ ලංකාවේ ආර්ථිකය ගොඩ නැගුවේ. එදා ඇඟලුම් කර්මාන්තය ඒක තමයි ප්‍රධාන කර්මාන්තය හැටියට ආවේ. තව නිෂ්පාදන ගණනාවක් මේ රටේ ඇවිල්ලා නිෂ්පාදනය කළා, අපනයන කරා. ඒකෙන් අපිට ආදායම් ආවා, අපේ ආර්ථික වේගෙන් හැදුණා. ඒකත් එක්ක ආවා ප්‍රයිවට් බස් ටික, ප්‍රයිවට් වෑන් ටික, ත්‍රී වීල් එක, ගමේ කඩේ, සුපර් මාකට් එක. ඒ විදිහට ආර්ථිකය ගොඩ නැගුණා. දැන් අලුත් ආර්ථිකයක් අපිට ඕනේ. දැන් ගාමන්ට් එකෙන් එහාට, ඇඟලුම් කර්මාන්තයෙන් එහාට ආර්ථිකයක් ඕනේ. අපි නූතන නිෂ්පාදන වලට යන්න ඕනේ. අනේ ඒවට යන්න තමයි මේ අලුත් පනතක් ගෙනල්ලා අපේ රටේ ව්‍යාපාර කරන්න, ආයෝජකයන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පහසු කරන්න, නීති ගේන්න, විශ්වාසය ගොඩනගන්න කටයුතු කළදී. එහෙනම් අපි මේ පණිවිඩ ටික ගෙනියන්න ඕනේ. ගමන අපි සංවිධානය වෙන්න ඕනේ. කොහොමද සංවිධානය වෙන්නේ? මේ මැතිවරණ, මේක විශේෂ මැතිවරණයක්.
මීට පෙර වැඩ කරලා නැති කණ්ඩායම් ගණනාවක් එක්ක එකතුව වැඩ කරනවා. වෙනදා ප්‍රතිවිරුද්ධව වැඩ කරපු අය ටික. පොදු ජන පෙරමුණ කියන්නේ නිදහස් පක්ෂ තමයි උල්ආරම්භය. 52න් පස්සේ මේ අපි පළවෙනි වතාව ආයෙත් මෙහෙම එක්තු වෙන්නේ. නැත්තම් අපි වැතිවරණ කාලෙට ගහ මරාගන්නේ මේ මේ කණ්ඩායම් එක්ක. ඒ වගේම ඒක ඒ ඒ පක්ෂ රාමතරෝ මහජන එක්සත් පෙරමුණ නව සන්ධානය මේ පක්ෂ ගණනාව අපිත් එක්ක කිවිසුම් ගත වෙලා අපේ ස්වාධීන අපේක්ෂකයන් දිනවන්න කටයුතු කරනවා. ඉතින් අපි හැමෝම ඒ ගමන හයියක් වෙන්න ඕනේ, අපිට වැඩ කරන්න ඕනේ, ભેද වෙන්න බෑ. අද මෙතන බැලුවමත් කී දෙනෙක් ඉන්නවද එකතු වෙලා මෙතුමාට උදව් කරන්න. මේ මේ කෙලින්ම එක්සත් ජාතික පක්ෂයට ආපු මන්ත්‍රී වෙහෙම නැතුව කී දෙනෙක් ඉන්නවද මෙතන ඉන්නවා? මේ මේ 15ක් ඉන්නවා. ඒ වගේම සුනන්දලා වගේ අය මේ අලුතෙන් අපිත් එක්ක බැඳුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මණ්ඩමේ යෝධයෝ. ඉතින් ඒ වගේ අය අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. නමුත් එකතු වෙන්නේ නැතුව එකම ඉලක්කයට යන්න වැඩ කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ එකමුතුකම ඕනේ. විවිධ අය ඉන්නවා. අපි හැමෝම එක වැඩ කරමු. ඒක අබද්ද මැතිවරණ කමිටුවක් හැම ආසනයකම එනවා. ඒ ආසන මට්ටමින් පහලට හැම ඡන්ද මධ්‍යස්ථානයකම එකක් හදාගන්න ඕනේ. කණ්ඩායමක් හැටියට ඒකට වැඩ කරන්න ඕනේ. බැරි නම් එහෙම වැඩ කරන්න කමක් නැහැ. ඒ අයක ගහ ගන්න නැතුව, ભેද වෙන්න නැතුව තම තමන්ගේ වැඩ කටයුතු ගෑස් සිලින්ඩරේ දිනවන්න එකම ඉලක්කය කරා යන්න අපි වැඩ කටයුතු කරමු. ගෑස් සිලින්ඩරේ හොඳම ලකුණ සර් ඇවිල්ලා විසඳමු දෙවැනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තිබ්බේ නීති හා සාමය ප්‍රශ්නේ, ඒක විසඳුවා. ඊට පස්සේ විසඳපු දෙවැනි ප්‍රශ්නේ ගෑස් ඉගෙන නැති කරපු එක. අන්න ඒක නිසා මම හිතන්නේ අපිට අහම්බෙන් හෝ ලැබිච්ච විශාල හයියක්. අපි ලාංඡනය මතක් කරන එක පහසු කරා. නමුත් අපිට තියෙන ලාංඡනය මතක් කරන වගේම අපේ වැඩපිළිවෙල මතක් කරන. ඇයි ජනාධිපතිතුමා ඉදිරියට යන්න ඕනේ මේ රටේ ජනතාවට අනාගතයක් ඇති කරන්න කියලා. එහෙනම් අපි එකතු වෙලා ඉලක්කෙට යන්න වැඩ කටයුතු කරමු. මේ වැඩ කටයුතු වගකීම් බාර ගන්න ඔබ සියලු දෙනාට ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ඉදිරිපත් වීම පිළිබඳව ස්තුති කරමින් මගේ වචන ස්වභාවයෙන් අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ජය වේවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට